මැටි සබය ක්ලීන් කරමු. මාලිමාවෙන් පුරවමු. ජාතික ජනපල වේගය. වැඩම කොට වදාළ උල්පත්ගම පෙපාන්සලේ පික්ෂු පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජිත අපි සුමංගල පණ්ඩිත හාමුදුරුවෝ ඒ වගේම වේදිකාවේ ඉන්න සියලුම දෙනා ලංකම් කියන්න කිව්වොත් එහෙම දන්නේ නැහැ පැටලොත් හොරනේ වේදිකාවේ ඉන්න සියලුම අපේ සහෝදරයෝ ඒ වගේම රැස් වෙලා ඉන්න අපේ ගොවි අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ ඒ වගේම මාධ්‍ය වේදී අපේ කැලුම් මල්ලි ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම අපේ මහතුරු හැම කෙනෙකුටම හැම කෙනෙක් පිළිබඳවම ගෞරවයෙන් යුක්තව අපි කතා කරමු මේ විදිහට. දැන් මෙතන ඉස්සරහ බෝඩ් එකක් තියෙනවා. මේකේ නාම ලේඛනයේ තියෙන අපි ඉන්න හොඳම 8 දෙනෙක්. ඒ කොටම ඉන්නවා අංක එකට ඉන්නවා නවාස්. දැන් අර ආවේ මුස්ලිම් සහෝදරයෙකුට මට ඇත්තටම කියන්න බැහැ මුස්ලිම්ද කියලා මේ ඉන්න විදිහට බලපුවහම අපේ බෞද්ධ සහෝදරයෝ අපිට දැන් එහෙම ජාති භේදයක් නැහැ ඇත්තටම. ඒ වගේම අපිට තුන්වෙනියේ ඉන්නේ අපි හැමදාම ජන ජීවිතයත් එක්ක ගුවිකමත් එක්ක මනුස්සකමත් එක්ක වැවත් එක්ක හැප්පුණු රාජ්‍ය නිලධාරීන් ඇමතිවරු බිමින් වට්ටපු මෙන්න මේ අපේ අශෝක අයියා අශෝක සහෝදරයා. ඒ වගේම අපේ දිස්ත්‍රික් නායක සරත් සහෝදරයා මේ ඉන නාම ලේඛනයේ සියලුම දෙනා ඇත්තටම සුසුසු අය. සමහර වෙලාවට ඔබ රූප වාහිනියේ දගෙන ඒ වගේම නිතර දෙවේලේ කතා වලින් නොහැසෙන පිරිසක් වුණත් මේ ජාතික ජනබල වේගයේ නියෝජනය කරන්නේ හොඳම මිනිස්සු ටිකක් මේ දාලා තියෙන හොඳ මිනිස්සු ටිකක්. ප්‍රමනාපතුණක් තියෙනවා. ඒ මනාපතුණ විශේෂයෙන් මාලිමාවට ඡන්දය දීලා මනාපතුණ අනිවාර්යෙන්ම අපි මුස්ලිම් සහෝදරත්වයේ මුලට ගන්නේ පල්ලිය ගොඩැල්ලේ තමාල පොළොන්නරුව සෝමවතී පාරේ තමාලි ශාල මුස්ලිම් පිරිසක් අපිට අවශ්‍යයි. ඇත්තටම මේ අශෝක සහෝදරයාත් මේ මැදිරිගිරිය ආසනයේ මන්ත්‍රීවරයෙක් හැටියට පත් කරගන්න අපි ඒ වෙනුවෙන් උපරිම සහයෝගය දෙමු. ඒ වගේම තව සුළු මොහොතකින් එනවා වම් යුරේ නායකයා ටිල්වින් සහෝදරයා. ඕන ගොඩාක් කාලවලට ඇත්තම ආමන්ත්‍රණය කරන්න හරි කියලා ටිල්වින් අයියා කියලා. හැමදාම දුක සැප වගේම අටලෝ දහමට කම්පා නොවි දේශපාලනයේ වම නිර්මාණයේ කරමින් වම තුල දැවැන්ත ශක්තිය ගොඩනගාගෙන එදා මෙදා තුර හැම අවලාදයක් ඉදිරියේම අකම්පිත වින්න එක ජනනායකයෙක් තමයි ටිල්වින් සහෝදරයා. ඒතු මාතාව සුළු මොහොතකින් එනවා. අපි හරිම ආදරෙයි හරිම ආස කරන චරිතයක්. හොඳයි අපි එතුමා මේ මැදිරිගිරියේ මේ ගොවි අම්මල තාත්තලා අපේ හාමුදුරුවෝ අපි හැම කෙනාම එතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි මේ පොළොන්නරුව පුලතිසි පුරවරය මේක ඓතිහාසික රාජධානිය ලංකා ශිෂ්ටාචාරයේ දෙවනි රාජධානිය එක අනුරාධපුරයේ දෙක පොළොන්නරුව මතක තියාගන්න මහා පෙරකුම්බා මහ රජතුමා ඒ වගේම මහ විජයපහව මහ රජතුමා මේ උතුරු මැද පළාතේ මිනිස්සුන්ට එක පැත්තකින් මහා ජන අරගලයක් චෝල කේරළ පාණ්ඩි මාග සියල්ලම මර්ධනය කරපු ශ්‍රේෂ්ඨ නායකයෙක් මේ භූමියේ ඉපදුනේ ඒ තමයි මහ විජේ බාහු. ඒ වගේම තමයි මහ පෙරකුම්බා මහ රජතුමා විශාල වැව් කර්මාන්තයක් ඇදුවා. ඒ වගේම මා විශාල විහෙර විහාර නිර්මාණය කළ සංස්කෘතියක් හැදුවා. ඒ ඔක්කොම කලේ මතක තියාගන්න මිනිස් වෙනුවෙන් මහා පරාක්‍රම සමුද්‍රයේ දකුණු කොට ඕකේ නාන කොට ජලයේ ස්පර්ශ වෙනකොට අපිට දැනෙන්නේ මහා පෙරකුම්බා රජුගේ ඒ ජලය අරගෙන මේ කුඹුරු අස්වද්දලා ඒ ගොවිතැනින් ගන්න අස්වැන්න යම්කිසි ව්‍යාපාරිකයෝ පහක් හය දෙනෙක් තුන් හතර දෙනෙක් ළඟට ගිහිල්ලා කෝටි ප්‍රකෝටි වෙනවා. ඔය වැව් හැදුවේ එක්කෙනෙක් දෙන්නකොට ජීවත් වෙන්න නෙමෙයි
आध्यात्मिक वशं दीवन सुपोषण मुन रट बत मिनी ऐतिहासिक पड़नोर मे इन कोई अम्मन तात क्या हय वस दूषित पालने विशी उप बतल कोहमद गोवि रजवर की मनसोदा गोविया की रजवर की एम रजवर पौगे काले उठन पलन दीटिया दवंत कार्य भार अनुर सहोदर मेरे जनाधिपति अनुर सहोदर मेरे जनाधिपति හැමදාම මහ පොළොවේ ඇත්ත කියමින් කියමින් වසර දශක ගණනාවක් ගිය එකක්වත් මේ රටේ ඇහුවේ නැහැ. අවසාන 2022 කොරෝනාවෙන් පස්සේ 2020 මිනිස්සුන තිත්ත වහ කඳුරු වෙලා අවසානයේ ගෝල් පේස් අරගලේදිව ඔන්න මිනිස්සු ටිකක් හිතුවා මේ ගෝට ඇතුළු එතේ පාලක ඔක්කොම අපි රැවැට්ටෙව්වා රට කෑවා කියලා. අන්නර සීයට තුන ටිකෙන් ටික ගෙනවා ඉහලට ඉහලට චන්ද ලක්ෂ 54 මේකේ ලෝකෙ කොහෙවත් රටක වෙන්නේ නැහැ අපේ රටේ මෙහෙම පහළ තැනක ඉඳලා ඉහලට ගේන්නේ කවුද මාලිමාවද ජනතා විමුක්ති පෙරමුණද නැහැ නැහැ මේ කවුරුවත් මේ ශ්‍රී ලංකා UMP පොහොට්ටු හැම පක්ෂිකම හිටු මිනිසු තම මේ දුන්නේ මිනිසුන්ට හිටපු පාලකව පිළිබඳව අන්තටම කලකිරුණා එපාම වුණා කේ ප්‍රතිපලයක් හැබැයි ඒ වෙනුවෙන් පසුබිමේ ඉඳගෙන මේ පක්ෂයේ විසින් දැවෙන්ත ලෙස මිනිසුන්ට තේරුම් ගත හැකි ඒ භාෂාවෙන් ප්‍රායෝගික වැඩ කළා ඒක විශේෂයෙන්ම අපි දැක්ක පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ විපක්ෂයක් කියලා හිටියට සජිත් ප්‍රේමදාසගේ භූමිකාව එහෙම පිටින්ම කියලා අමුරුසාරගේ බලන්න එතුමාගේ විරසා ඒ පාර්ලිමේන්තු හෙන්සාරුලට සහ සියලුම දේ ගත්තාම අනුර කුමාර සනායක තමයි එදා මන්ත්‍රීවරයෙක් විදියට රටට වෙන හැම විපතක්ම හැම ඛේදවාචකයක්ම හැම දූෂණයක්ම ඔක්කොම එලිකල්ලා මේ රටට ඇත්ත කිව්වේ අපි අනුර කුමාර සනායක සමගයි. දැන් අද බලන්න අද ආණ්ඩුව ගෙනියන්නේ ලෝක ඉතිහාසයේ තියෙන ඉතාමත්ම පුංචිම කැපෙන තුන්දෙනයි ඉන්නේ. නම් රට වැටුණාද? අමාත්‍යාංශ වැටුණාද? දෙපාර්තමේන්තු වැටුණාද? මේ කිසි දෙයක් වෙලා නැහැ. මේ හැම දෙයක්ම තියෙනවා. කොමනම් කියන්නේ ඇත්තටම පාර්ලිමේන්තුව වෙන මේ විදිහට මේ තුන්දෙනාට අර අවුරුදු පහක් ගෙනියන්න බෑ මොකද අනුර සහෝදරයාට තියෙන ලොකු වැඩ කොටසක් කරන්න මේ රටේ. ඒකම නැත්තම් ඇත්තට මේදි කොහෙන්වත් චෝදනා නැහැ දූතනයක් නැහැ කොරු නැහැ වංචාකරු නැහැ මිනිමරු නැහැ කුඩුකාරයෝ නැහැ එහෙම තියනවා නම් අද මේරුවට මේ මිනිස්සු එළවලා අමාරයි නමුත් වෙන්න නිර්ව්‍යාජ මිනිස්සු ටික තමයි අපි මේ තෝරලා තියෙන්නේ දැන් මේ 14 පාර්ලිමේන්තු මැතිවරණය කියන්නේ මෙන්න මේ ලිස්ට් එකේ තියෙන ඇත්තටම මේල සහෝදරුරු ගත්තහම किसी के लिए मैं के हालांड बैं, किसी के लिए हालांड बैं, मेरे मैं का तमाम साथी है, मैं का तमाम ऐत, महापुलवे, दुका माधुरन, दुका तेरुंगा तो सबे माजर नियोजन में अटा देना मोड़े, नमु, आप इधर पुलवांग गांडे, दीत्री के टम ऊपरी महातराई रोप पाए, ऐसा, एक ऐसी विशेष है मर, एक ऐसी विशेष है माप गोवियों ते के इन्ने मैं पूंछी
මේ භූමියේ මහ පොළවේ තාරපාරේ ඒ වගේම වරුළු පාරේ ඇවිදින මේ අශෝක සහෝදරයා ඉතුමා අනිවාර්යයෙන්ම ධම්මදෙනි ආසනේ මැදිරිගිරි ආසනයෙන් අනිවාර්යයෙන්ම එතුමා ජයග්‍රහණය කළ යුතුයි ධම්මදෙනි කියුණේ අලව්වේ මම ධම්මදෙනියේ ඉන්න නිසා හුදේ සමා වෙන්න ඒ හින්දා ඒ වගේම දිස්ත්‍රික් නායක සරත් සහෝදරයා මේ හැම කෙනෙක්ම මේ හැම කෙනෙක්ම උවමනා කරන මිනිස්සු පක්ෂේ වෙනින් දරදී ඇතු මිනිස්සු මිනිස්සුරි වැඩක් කරන්න ඉදිරියට එන මිනිස්සු ඒ නිසා මම දැක්කා පෙරේද ලොකු යන වාහන දෙක තුනක් මම හිතන්නේ නෙල්සන් කින්ස් නෙල්සන් වෙන්න ඇති මම දැක්ක මේ කඩේ ළඟ ඉන්න ඇති මම ඇහුවා කවුද කියලා කින්ස් තව නෙල්සන් කෙනෙක් නම අනුරාධපුරේ අර මීහරක් ගොවිය වර්ගම් කරපු ආන් ඒ වගේ ඉන්නවා ඒ නිසා කිලිස් නේදරන් ඔබතුමාටත් බෑ ඔන්න එනවලු දහම් ඒ දහමත් එපා දහනුත් එපා දහනුත් එපා ඔයගොල්ලන්ගේ දහම් ගැට ඔක්කොම ඔක්කොම ඒ දහම් ගැට මෛත්‍රීකින් දැනගත්තා ඔයත් එපා මෙන්න පාර්ලිමේන්තුවේ දියවන්නවට මෙවර යන්න ඕන සුසු මිනිස්සු මේ ඉන්නේ මේ මිනිස්සු යවන්න ඒක කරන්න පුළුවන් ඔයගොල්ලන්ගේ කතරේ ඒ නිසා අපි කියනවා අපි ජන දුක හඳුනන මිනිස්සු ටිකක් යවමු පාරම්පරික තාත්තගෙන් පුතාට ඒ පියපුතු කර්මයක් දැන් නැහැ රටේ. ඒ වලෝකාර සමාජයක් දැන් රටේ නැහැ. ඒ වගේම සල්ලිකාර ඉහළ තනතුරු තානාන්තර දරන ඒ ලොකුවට එන ඒ මිනිස්සු නැහැ. මේ ඉන්නේ ඔබ අපි හඳුනන මහ පොළොවේ ජීවත් වෙන මිනිස්සු ටික. මේ මිනිස්සුයි මේ දරේ පුතෙන් දවන්න ඕනේ. අපි ඒක කරමු. ජනාධිපති වරණයේදීත් අනුර සහෝදරයන් ලොකු අභියෝගව විශේෂයෙන්ම සංස්කෘතිය නැති කරනවා ආගම නැති වෙනවා නිරාගමික රාජ්‍යයක් කරනවා රටේ නැති දේවල් කිව්වා හාමුදුරු දෙතුනක් මට හරි කනගාටුයි ඔයගොල්ලෝ අපි ඔක්කොම පොසොන් එකට මිහින්තල යනවනේ මිහින්තලේ හාමුදුරු මොකද කිව්වේ මොනවද නොකිව්වේ කිසි දෙයක් උන්වහන්සේ ගැන කියන්නේ නැහැ ඔයගොල්ලෝ දැනගන්න. ඒ වගේම අනිත් එක තමයි පාය අංගල හාමුදුරු. ඔය මගේ අරමේ බෞද්ධ මධ්‍යස්ථානවල දහම් පාසල් දිස්ත්‍රික් බල මණ්ඩල වල දේශන වලට ගියේ මගේ පන්දල පාය අංගල ආනන්ද මම හොඳ යාළුවෙක්. මම දිතුන් සැරයක්ම කිව්වා හාමුදුරු නේ මේ වැඩේ කරන්න එපා කියලා. අපේ යාළුවෙක් මගේ කල්යාණ මිත්‍රයෙක්. කෑ ගැහුවාද නෑ කවුරුවත්. ඊට කලින් හිටියා රාජපක්ෂ නිකායක් කියලා වෙනම හිටි හාමුදුරුවෝ ටික. අද කවුරුවත් නැහැ. අද පක්ෂයේ කොහේ හරි වැඩක් කරනොත් මෙන්න මේ උල්පත්කම හාමුදුරුවෝ. අපි හැමදාම යන නිරන්තරයෙන් යන මොකද දන්නවද? ඇත්ත ළඟ සත්‍ය ළඟ අපි ජීවත් වෙන්නේ කිසිම වරප්‍රසාදයක් අඩුම ගානේ. අපිට කිසි දෙයක් ලබා ගන්න උමනාකුත් නැහැ. අපිට ලබා ගන්න ඕනෙත් නැහැ. අපි ජීවිතේ අපේ හැකියාවෙන් අපි ගොඩනගාගෙන තියෙන්නේ. හැබැයි හැබැයි අපට කණ්ඩ පොණ්ඩ දෙන දැන් මට මේ ගමේ මේ මැදිරිගිරියේ මේ නව නගරේ අපේ අම්මලා තාත්තලාගේ දුවදරුවන්ගේ ජීවිත සුගත මුදිත වෙනවන ඔවුන් හැම පැත්තෙම ශක්තිමත් වෙනවන ඔවුන්ගේ ජීවිත මේ මුහුණු ආලෝකමත් වෙනවන මාපාරේ මේ දුක්ඛිත ජීවිත අන්න ඒ වයහපත් වෙනවන ඒ වෙනුවෙන් තමයි මේ හාමුදුරුවත් අපිත් ඉන්නේ අපිට වෙන කිසිම දෙයක් අවශ්‍යතාවයක් නෑ ඒ නිසා තව කතික ගොඩක් ඉන්නවා බැලුව කතා කරන්නේ නැහැ මට විශේෂයෙන් කියන්න ඕන මෙච්චරයි අද විශාල පිරිසක් ඉන්නවා අද ටිල්ලින් අපේ සහෝදරයා එනවා අපිට ඒක ලොකු අභිමානයක් මේ පක්ෂේ ඒ නිසා මේ ඉන්න රැස්වලා ඉන්න සියලු දෙනා මේ වේදිකාවේ ඉන්න හැම කෙනෙක්ම දිවා රාත්‍රී දෙකේම වේස මහන්සි උත්සාහ ගන්න අපට එකම දෙයයි තියෙන්නේ පාර්ලිමේන්තු තුනෙන් දෙක අපිට බහුතර බලයක් ඕනේ. එහෙම නැත්නම් මේ යනපලත් වෙනස් කරන්න බෑ. මේ හොරා කරනව නවත්තන්න බෑ. මේකට වෙනස් කරන්න ඕන නම් අන්න ඒ තුනෙන් දෙකේ බලය අපිට ගන්න ඕනේ. ඒකට ශක්තිමත් නියෝජිතයෝ පත් කරන මේ පොළොන්නරුව දිස්ත්‍රික්කේ මම පෙන්නනවා අපට ඉන්න අපේ ආසනේ හොඳම තෝරා ගැනීම මෙන්න අශෝක සහෝදරයා අපි එතුමා
විශේෂයෙන්ම ඉස්සරහට ගන්න ඕනේ. මොකද මේකේ මනාප තුනක් තියෙනවා. මනාපණව ගන්න එපා. මනාප තුනක් තියෙනවා. ඔකේ ලිස්ට් එකේ මොකද ඉල්ලන කෙනා පිළිබඳව මිනිස්සුන්ගේ මහජන ප්‍රසාදය තියෙනවා කියලා දැනගන්නේ මනාපේ. පක්ෂට ආදරෙයි මිනිස්සුන්ට ආදරෙයි. එනිසා අපේ නව සහෝදරයා අපේ සරත් දිස්ත්‍රික් නායක මේ හැම කෙනෙක්ම ඉන්නවා මේ හැම කෙනෙකුටම සාධාරණයක් ඉෂ්ට කරලා අර කාලකන්නේ හොරුන්ගෙන් තක්කඩියන්ගෙන් දූෂිතයන්ගෙන් පාහරයන්ගෙන් පිරිච්චි ඒ කාලකන්නේ දියවන්නව පොද සුද්ධ පවිත්‍ර කරලා අනුර කුමාර සහෝදරයාගේ වචන මේක මහා ශ්‍රම දාණයට ඔබ අපි සියලු දෙනාම එක්සත්ව එක්සිත්ව වැඩ ගන්න ඕනේ ඒක සුද්ධ කරන්න මේ හොඳ මිනිස්සු ටික ඉන්නවා මේගොල්ලෝ යවන්න ඔබට තියෙන ඓතිහාසික කාර්යභාරය වෙන කවරදාකටවත් වැඩිය මගේ ගොවි අම්මලා තාත්තලා පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මෙන්න මේ සහෝදර පිරිසියමු මේගොල්ලෝ 2025 මුල් මාස 6 අත ඇතුළත අනපන සම්මත කරගෙන මේරට වැඩි ප්‍රතිලාභ ලබා දෙමින් මේරට සංවර්ධනය කරනවා ඒකේ මූල ආරම්භය තමයි අපේ සහෝදරයා අනුර කුමාර ඒ වගේම අගමැතිනි හරි සහෝදරිය හොඳ කැබිනට් එකක් හොඳ කැපැසිටියක් තියෙන මිනිස්සු ටිකක් ඕනේ තක කැපැසිටිය වැඩ කරන්න පුළුවන් ධාරිතාවේ දරා ගන්න පුළුවන් මිනිස්සු ටිකක් ඒකට හොඳ මිනිස්සු ටිකක් මේ අපි තෝරාගෙන යමු ඔයගොල්ලෝ අපි ඕනම දෙයක් ගන්න කිව්වොත් අපි ක්වොලිටිය බලනවා ඕනම වාණ්ඩයක් ගන්න ගියාම අපි ක්වොලිටිය බලනවා හොඳ දේ බලලා අපි ගන්න ඒ වගේ හොඳ මිනිස්සු ටිකක් මේ තියෙන රාමලේ කර තුල තියෙනවා මේ කාඩ දුන්නත් හොඳ මිනිස්සු ටිකක් ඉන්නේ වැඩ කරන්න පුළුවන් මිනිස්සු ටිකක් ඉන්නේ මේ දිස්ත්‍රික් නායකත්වය දෙන්න පුළුවන් මිනිස්සු ටිකක් ඉන්නේ ඒ නිසා ඔබේ මනාපය අනුව ලක්ෂ ගණනින් මෙවර වෙන කිසිම අපේක්ෂක ගැන හිතන්න එපා මේ දිස්ත්‍රික්කයේ මේ උතුරු මැද පළාතේ ඔබේ අපේ දැවෙන ප්‍රශ්න ටික විසඳ ගන්න මෙන්න මේ නියෝජිතයෝ අනිවාර්යම තෝරගන්න මගේ රත්තරන් දෙමෝපියන්ට ආයාචනය කරනවා ඒ වෙනුවෙන් ඔබට යෝනිසෝ මනසිකාරය පහළ වෙලා ශක්තිය ධෛර්යය වාසනාව අදිෂ්ඨානය ලැබේවා සියලු දෙනාම හයියගෙන මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා සියලු දෙනාට කරුණා සම්මත ඔබ තනි තනිව වෙනස් කිරීමට සූදානම් ජාතික දරුවන් විදිහට බලන්න පුරවැසියන්ගේ බලාපොරොත්තු